අපේ මාතෘකාව ශ්‍රී ලාංකීය දේශපාලනයේ හෙට දවසනේ. ශ්‍රී ලාංකීය දේශපාලනයේ හෙට දවසේ ජනතාවගේ බලාපොරොත්තුව කෙටියම කියනවා නම් NPP ආණ්ඩුව. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව මං වෙනත් ප්‍රවේශයකින් ගන්නම්. මං හිතුවේ නෑ සුදත් පළවෙනි වටේම පාඩම් කරපු ටික ඇදගනී කියලා. කමක් නෑ. හැබැයි අපි දන්නවා අරගලයේ ඇතුලේ ඒ අරගලයේ ක්‍රියාකාරීත්වය ඇතුලේ මෙතුමත් කිව්වා වගේ යම් හේතුවක් සහ ඵලයක් තිබුණා. මැයි 9 වෙනිදා සිද්ධියට හේතුවක් ඇති වුණා. ඒ හේතුව සුදත් මහත්තයා අර්ධ සාක්ෂිය හොඳටම දන්නවා. කවුද ඒ සිද්ධිය ඇති කරේ කියලා. එතකොට සාමකාමීව ගියපු අරගලයක් වෙනත් පැත්තකට හැරෙව්වේ කවුද කියන ඉතිහාසය මං කාලේ මරන්නේ නැහැ උදේෂා. එතකොට අපි ඒකෙන් ලොකු පණිවිඩයක් දුන්නා. මේ ලාංකීය දේශපාලනයේ ලොකු පණිවිඩයක්. කියන්නේ ඒ සිද්ධිය නැති වුණේ වැරදි දේශපාලන තීන්දුව తీරන එවකට හිටිපු රජය ගත්ත නිසා. එතකොට අන්තිමට කියන්න සිද්ධ වුණා ගෝඨාභය මහත්තයාට මගේ වචන තමයි චක්‍රලේඛන වෙලා ඉන්නේ මේ රටේ නීතිය කියලා. ඒ තැනට ගියපු රටක් ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තේ. එතකොට එහෙම ගියපු රටක වර්තමාන නායකත්වයට යුතුයකමක් හා වගකීමක් තියෙනවා මේ පිළිබඳව සොයා බැලීමක් කරලා ඇත්ත දේශපාලන යථාර්ථයක් මේ වෙලාවේ පහදලා දෙන්න. ඉතින් අපි දන්නවා අදටත් මේ දේශපාලන යථාර්ථය ඇතුලේ තියෙන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව කරන්නේ අදටත් ජනතාව රැවටීම. අදටත් වෙනත් දිශාවකට මේ රටේ ජනතාව දක්කගෙන යන්නේ. දැන් බලන්න මං කිව්වේ මං වෙනත් ප්‍රවේශයකට එන්නම් කියලා. මංගාව තියෙනවා පුවත්පතක්. ඊයේ දවසේ පුවත්පතේ ඇමති කාංචන යටතේ විදුලිය කැපීම් 1,62,790. එතකොට ඒ පත්තරේම යට තියෙන උදේෂාන් මේක මහ බැංකු අධිපතිවරයා කියනවා ආර්ථිකයේ ස්ථාවර කිරීමට වත්මන් ප්‍රතිපත්ති එලෙසින්ම පවත්වාගෙන යා යුතුයි. එතකොට 1,00,000 ගානකී විදුලිය කපලා. එතකොට කැපීමට හේතුව වෙනවා වෙනුවට ඒ ආර්ථික ප්‍රතිපත්ති එලෙසින්ම පවත්වාගෙන යන්න ඕනේ කියලා මහ බැංකු අධිපතිවරයා කියනවා. ඒ වගේම මේ බලන්න මෙතන තියෙන පරස්පරය. අලුතින් වකුගඩු රෝගීන් 3000ක්. හැබැයි ඒ පත්තරේම අනිත් පැත්තේ තියෙනවා පිරිවෙන් භික්ෂූන්ට, ගිහි සිසුන්ට, සිල්මාතාවන්ට, උසස් පෙළ තාක්ෂණ සිසුන්ට, ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදන්. දැන් අපි දන්නවා වකුගඩු රෝගීන්ට තමයි ජනාධිපති අරමුදල තියලා තියෙන්නේ. හැබැයි අත් වශයෙන්ම අපි විරුද්ධ නැහැ මේ මේ මේවට ශිෂ්‍යත්ව දෙන එකට ජාතික ජන බල වේග විරුද්ධ නෙවෙයි. හැබැයි මේ යන්නේ ඡන්ද ගැටි. මේ යන්නේ උදේෂාන් ඡන්ද ගැටි. එතකොට මම මේ කියන්න උත්සාහ කරේ දැන් බලන්න මේ මෙවැනි පරස්පරතාවයක් තිබියදී මහ බැංකු වාර්තාවේ ඒකේ නමත් වෙනස් කළා වාර්ෂික ආර්ථික විවරණය 2023 වාර්තාවේ ඇතුළත් ඒක ගැටළු සහගත බවට දැන් ඔව් ඒක තමයි ඒකේ පෞලක ජාතික වියදම රුපියල් මාසික වියදම 150,184 2022. හැබැයි ඒක 2023 වෙනකොට 176,253ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට මං අහන්නේ මේ 176,253ක් වූ වියදමක් කරන්න ඕන මිනිස්සුන්ගෙන් තමයි මේ විදුලිය විසන්දි කරන්නේ. මං කියන්නේ ජනතාව අමාරුවේ ඉන්නේ. ඉතාමත් හරි පැහැදිලි මේ තියෙන පුවත්පත් ශ්‍රස්තල යටතේ මිනිස්සු විඳින සැපක් නැහැ. එදා වේල බොහොම අමාරුවෙන් කාලා වේලක් අර වේලක් කාලා නැත්තම් එක වේලක් දවසකට කාල තමයි මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඒක තමයි ආර්ථිකයේ ඇත්ත යථාර්ථය. මෙතුමල්ලා වාසිවස්තු දරනවා දැන් නිසි මගට ගෙනල්ලා දැන් හරි ප්‍රශ්නේ ඉවරයි කියලා. ප්‍රශ්නේ උඩු දුවලා තියෙන්නේ.